ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද මාර්තු මාසයේ 28 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියාදර දරුවෙනි, අද ජීවනයේ කෑම යසාය පොතේ 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ලේ ගැලූ අවස්ථා තමයි අපි මෙනෙහි කරමින් පවතින්නේ. බයිබලයේ කියනවා, නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරුණ ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණේය. උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. ඊයේත් අපි කතා කරා මේ අපට ලැබී තිබෙන සුවය ගැන, උන්වහන්සේගේ පහරවලින් අපට ලැබී තිබිච්ච සුවය ගැන. නමුත් මේ යසායා කියන දේ පොඩ්ඩක් මට පැහැදිලි කරන්න හිතෙනවා. මොකද අද උන්වහන්සේට මේ ලේ ගැලීම සිදු වෙන්නේ පිටින් වලට වඩා. මොකද ඊයේ අපි කතා කරා පිටින් උන්වහන්සේගේ ලේ ගැලුවේ කොහොමද කියලා. නමුත් අද කතා කරන්නේ උන්වහන්සේගේ ඇතුළාන්තයෙන් මේ ගැලුලේ. උන්වහන්සේට මේ පීඩාව, මේ ගැසීම, නැත්නම් මේ කස පහර උන්වහන්සේගේ ශරීරයට තබා ගැනීම කරන කොටගෙන ඇතුළාන්තයේ සිද්ධ වෙන ලේ ගමනය තමයි මම කතා කරන්නේ. මොකද ඒකට හේතුව, විශේෂ හේතුවක් තියෙනවා. මේකෙන් තමයි අපේ අපරාධවලට සමාව ලැබුණේ. මේකෙන් තමයි අපේ අයුතුකම් වලට සමාව ලැබුණේ. ඉතින් අයුතුකම් කියලා කියන්නේ අපි ඉපදෙනකොටම අම්මා තාත්තගේ අපේ සම්ප්‍රදාය නිසා අපිට ලැබී තිබෙන ඒ පාපය. ඒකට කියන්නේ අයුතුකම කියලා. ඒකට කියන්නේ ඉනික්විටි කියලා ඉංග්‍රීසියෙන්. එතකොට අපරාධය කියලා කියන්නේ අපි ජීවත් වුණාට පස්සේ, අපි මේ ලෝකෙට ජීවත් වුණාට පස්සේ දැනගෙන හෝ නොදැනගෙන අපි කරපු පාපවලට තමයි අපරාධ කියලා කියන්නේ. ඉතින් අද මට ඔබට කියන්න ඕන එක දෙයයි, අපරාධ වේවා අයුතුකම් වේවා, මේ දෙකම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කසපහර කරන කොටගෙන අපිට සුවය තියෙනවා. ඉතින් උන්වහන්සේ කසපහර කෑවේ ඔබට මෙන්න මේ සුවය ලබා දෙන්න. එතකොට උන්වහන්සේගේ ඇතුළාන්තය ලේ වැගිරෙනකොට ඔබගේ ඇතුළාන්තය සමාව ලබනවා. අන්න ඒක තමයි ඔබයි මමයි විශ්වාස කරන්නේ. අපේ ඇතුළාන්තයෙන් අපිට කරන්න බැරි දේ, අපේ අයිතිකම් කරන කොටගෙන, අපේ අපරාධ කරන කොටගෙන අපිට වෙන්න තිබිච්ච දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණා කියලා තමයි අද යසාය අපිට කියලා දෙන්නේ. උන්වහන්සේ පිටට පැමිණුණා මොනවටද? මට සමාව ලැබෙන පිණිස. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙන එනවා. ඔබ කවුරුණක් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.